ඔයා සල්ලිද්දීලා මට සැපත් දෙනවා නම් මොකටද මං බෑ කියන්නේ? ගොඩක් හොඳට විඳින්න නම් හෝන් ඉන්ඩස්ට්‍රි එකට යන්න ඕනේ. ටිකක් සයිස් ඒවා තියෙන්නේ එතන. ඒක නම් මට කියන්න බෑ. තේ ඇඟිලිත් මදි. කෙස් ගන්නට නම් කියන්න බෑ. බොරු කියන්න එච්චර නම් මට කරන්න බෑ. අපේ කොමගේ තියෙන මෙච්චර මෙච්චර සයිස් මට ඒ සයිස් නම් මදි. සුදු දොදොල් වලට වඩා කළු රහයිනේ. කොහොමත් ඉතින් කනවනේ. ක්ලයින් කෙනෙක් ආවා පෑන්ටියන් බ්‍රා ඇඳගෙන කියලා. සෝ ඒ සමහර ඒගොල්ලන් කැමති මගේ මං සැලුන් එකේ නෙමෙයි මං පිට ගෙනියලා කරන්නේ ස්ලේව් ෆෙන්ඩම් BDSM ඒ වගේ ට්‍රීට්මන්ට්. සරුවලේ ඇවිල්ලා ගෑණියෙක්ගේ ලස්සන බලන්නත් බෑ, රහ බලන්නත් බෑ. එලි පිට කරොත් තමයි ඔක්කොම රහ ඇන්ඩ් ලස්සන. මම කෙනාව බලලා තමයි සෙක්ස් කරන්නේ. ඒදන්න ලොකු පොඩි වෙනසකුත් තියෙනවානේ. එතන සල්ලි දෙනවයි කියලා හැම එක්කෙනා එක්කම සෙක්ස් කරන්න යන්නෙත් නැහැ. මම මේ සල්ලි තියෙන පලියට මම වැඳ වැටෙන්නෙත් නැහැ. අද එහෙනම් චොයිස් ටීවීගේ සෙකන්ඩ් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි ඉන්ට්‍රඩියුස් කරන්න අවශ්‍ය නැද? දැකවමනි හැමෝම වගේ අඳුරනවානේ. ඉතින් කොහොමද මේ රස ජීවිතේ? ෆන් එකේ යනවා. මම ඔයාලට ඉදිරිපත් කරන පළවෙනි ප්‍රශ්නය. ශර්මි කුමාර් කියන්නේ කවුද? ශර්මි කුමාර් කියන්නේ සාමාන්‍ය කෙනෙක්. ඒ කියන්නේ දැන් ඔයා ගිය අවුරුද්දේ ඉන්ටර්වියු එක මම දැක්කා කියලා දිනවා. ඔයා පෝන් ආටිස් කෙනෙක්. ෆෝන් ඉන්ඩස්ට්‍රි එකට යන්න ඉන්නවා කියලා. දැන් එතකොට ඔයා කියනවා මම ලබන අවුරුද්ද වෙනකොට ෆෝන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. දැන් ඔයා එතනට ඇවිල්ලා දින්නේ? මෙහෙමයි, මං කැමති සෙක්ස් වලට. ඒ කියන්නේ මේ සෙක්ස් වලට කැමති කියලා මම ඉපදෙච්ච දා ඉඳලා සෙක්ස් කරලා නැහැ. බට් අවුරුදු 27 පටන් ගත්තදී. දැන් තව මොකට දැන් 35යි. තව අවුරුදු 20ක් කරන්න පුළුවන්ද දන්නේ නැහැ. බට් මං 80 වෙනකන් කරන්න ට්‍රයි කරනවා. බට් දැන් පිටරට ඉන්නවානේ 80-90 කරන කට්ටිය. සෝ ඒ තැනට නැති වුණත් මට ෆීලිංස් තියෙන තාක් මං සෙක්ස් කරන්න ආසයි. මේ ඉතින් ඒක විඳින්නනේ. ඉතින් බට් ඒක ගොඩක් හොඳට විඳින්න නම් හෝන් ඉන්ඩස්ට්‍රි එකට යන්න ඕනේ. ටිකක් සයිස් ඒවා තියෙන්නේ එතනයි. මං ඒ වලට කැමතියි. ඒ කියන්නේ ප්‍රමාණය කියන දේ ගැන එතකොට ගොඩක් හොයනවා. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මැරි කරාට පස්සේ ළමයා කියන්නේ ලොකු ප්‍රමාණයක්. සෝ ඒ ලොකු ළමයෙක් කෙනවා නම් ලොකු එකක් දාගන්න බැරි කමක් නැහැ. හරි, ඊළඟට මං අහන්නේ ෂර්මි කියන්නේ බ්‍රෑන්ඩ් එකක්ද? ෂර්මි කියන්නේ ඇත්තක්, බය නැති කැරක්ටර් එකක්. කෙලවුවොත් කෙලවනවා, එච්චරයි. එතකොට ඔයාලට කමර්ෂියල් වැලියු එකක් තියෙනවද? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මෙහෙමයි, එක ඉරක් නම් එක හඳක් නම් ෂර්මිත් ඉන්න පුළුවන් එකයි. ඒ කියන්නේ ඔයාලට තියෙනවද මිලක්? අනිවාර්යයෙන්ම. හැම දෙයකම මිලක් තියෙනවා. කෑමට තියෙනවා, ඇඳුමට තියෙනවා, බොන්න තියෙනවා, සෙක්ස් වලට තියෙනවා, හැම දෙයකම. එතකොට මට මිලක් නැති වෙන්න විදියක්ම නැහැ. ඔව්, සාමාන්‍යයෙන් දැන් ඔයා කියනවනේ ඔයා තමයි ලංකාවේ අංක එකේ ගණිකාව කියලා. අංක එකේ ගණිකාව නෙවෙයි, ගණිකා වෘත්තිය කරනවායි කියලා කියපු නෑ ප්‍රසිද්ධියට නෙමෙයි, මගේ හදවතට මං අවංක වෙන්න ඕනි. මේ හදවත කියන්නේ කරන ක්‍රියාව ඔක්කොම මේ සමාජයත් එක්ක. මාත් එක්ක ගැවසෙන මිනිස්සු මං ගැන දැනගන්න ඕනේ. මං මේ වෘද්ධි තව කෙනෙක් අරහා මං ගැන දැනගන්නවට වඩා මගෙන් මං ගැන දැනගන්න එක ලේසියිනේ. දැන් මං අහන්නේ ඔයා දැන් එහෙම කියනවානේ ඔය වෘත්තියේ යෙදෙනවා කියලා. ඔව්. ඔයාට ඒකට මිලක් තියෙනවා? අනිවාර්යයෙන්ම. මුළු ලංකා කට්ටියම දන්නවා. ඔව්. ඔල්රෙඩි ගොඩක් කට්ටිය දන්නවා. දැන් තවත් ප්‍රසිද්ධ වුණොත් තවත් හරි අමාරුයි යනේ. ඒ සයිස් නම් මදි. මන් දන්න මට ෆීල් වෙච්ච එක්කෙනයි දෙන්නයි
තුන් දෙනයි ඉන්නේ මේ වෘතිය. දැන් එක්කෙනෙක් එක නම් ඒ කියන්නේ මගේ හස්බන්ඩ්, කියන්නේ මගේ පොඩි එක්කෙනාට මාස 7 මං එයා FIA එකක් නෙමෙයි සෙක්ස් පාර්ට්නර් හැටියට එයාගට දැන් අවුරුදු 6 එයාත් එක්ක තමයි සෙක්ස් පාර්ට්නර් හැටියට. ඒ අස්සෙන් තමයි මම කියන්නේ එයාගෙන් ලැබෙන්නේ නැති වෙනකොට තමයි මම මුදලට යන්න පටන් ගත්තේ. එයාත් එක්ක කොමාරි අවුරුදු 3 එකට හිටියා. එයාගෙන් හැරෙන මම වෙන කායකවත් ගියේ නැහැ. ඊට පස්සේ ගොඩක් ආවේ මේ කියන්නේ මොනවද මොඩලින්. ඉතින් ඩීල් යන්න ඕන කමට මොඩලින් වලට ආවේ නැහැ. දැන් ඉන්න මොඩල්ස්ලා ඩීල් යන්න ඕනේ නිසා ප්‍රසිද්ධ වෙනවා මම මොඩල් කියලා. මං අහම්බේ, මම බියුටිෂන් කෙනෙක්. මට චාන්ස් එකක් ආවා මේ ෆොටෝ ෂූට් එකක් කරන්න. ඒ ෆොටෝ ෂූට් එකත් එක්ක මම මොඩල් කෙනෙක් වුණා. ඒකෙන් දැන් මම හිතන්නේ මං අවුරුදු 2කට කලින් තමයි ගණිකා වෘත්තිය පටන් ගත්තේ. 2 හෝ 1 හෝ මගේ කෙනාට වඩා මම තව කෙනෙක් එක්ක වැඩිපුර දෙන්නෙක් එක්ක හිටියත් ගණිකා වෘත්තිය ගණිකා වෘත්තියමයි. හරි. ඔයා ඩීල් එකට යනවා කියලා පොළු තියනවා කියන්නේ නැත්තද? මේමයි මට ආදායමක් වෙන තැනක මම මේ පාඩු කරගන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් ඉඳලා හම්බ කරන දෙයක් නේ. ඉතින් ගණිකා වෘත්තිය කියන්නේ මට, ඒ කියන්නේ සෙක්ස් කියන්නේ මට ලැබෙන්නේ නැතිද? ඉතින් මම එහෙමයි. ඔයා සල්ලි දීලා මට සපත් දෙනවා නම් මොකටද මම බෑ කියන්නේ? ඔව් දැන්. ඉතින් මගේ fake accounts වලින් මෙහෙමයි. ගොඩක් කට්ටිය සල්ලි කඩා ගන්නවා. මේ especially පොන්න පිරිමි ටිකක් ඉන්නවා මේ ලංකාවේ. ෂර්මි කුමාර්ගේ පින්තූරි අරගෙන not in ෂර්මි කුමාර් විතරක් තම එක එක තමන්ගේ ප්‍රතිරූපේ මම මේ ගෑල් ළමෙක් මම කියනවා මං කරනවා. මට ෆෝන් ඉන්ඩස්ට්‍රි එක ආවත් මේ ලංකාවේ පළවෙනිට රඟපාන්න කැමති කෙනා මමයි. මං කරනවා. ඒක මට අමදාල නැහැ. මගේ දුව කියන කැරක්ටර් එක සමහර මිනිස්සු අපේ මේක මේම කියනවනේ මොකද දුවව හදන්නේ කොහොමද කියලා. මේමයි අම්මා කොම වුණත් ළමයින්ට හරි මාර්ගය තමයි අම්මා කෙනෙක් කියලා දෙන්නේ. ඒක තමයි ඇත්ත. මොන අම්මා කෙනෙක් වුණත් ඒක දන්නවා. කුඩු විකුණන අම්මලාත් ඉන්නවා, මිනි මරන අම්මලාත් ඉන්නවා. නේ ඒ වුණාට තමන්ගේ ළමයි ඒ වෘතියට යන්න එපා කියලා තමයි එයාලා ප්‍රාර්ථනා කරන්නේ හදන්නේ. ඒ වගේ තමයි මමත්. මට බයින කට්ටිය බනින්න ඒක මට ප්‍රශ්නයක් නැහැ. මගේ ඇඟේ ගෑවෙන්නේ. තව දෙයක් ඒකට يعني ඒ වගේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකක් ආවොත් කරද්දී මේක තමයි සෙක්ස් කියන කැරියර්. يعني මම සෙක්ස් කරනවා කියලා ඔයත් දන්න මෙතන හැමෝම දන්න ලංකාවේ. ඒ වුණානේ මගේ එක සෙක්ස් වීඩියෝ එකක් ඇවිල්ලා නැහැ. මගේ පුෂි එක කියන්න පුළුවන් නේ එක. පුෂි එක ගිවන් මාත් එක සෙක්ස් කරපු එකෙක් කරි දිව දාපු එකෙක් විතරයි දන්නේ. නැති එකෙක් දන්නේම නැහැ. ද ඔයත් දන්නේ නැහනේ. ඒක තමයි ඇත්ත. ඉතින් මෙහෙමයි. ওই වගේ මම කරනවා කියලා එන්නේ නැහැ. කරන්නේ නැති කට්ටියගේ එනවා. AI. හරි. අපිට දැන් එතකොට දැන් ඔයාගේ ෆේක් හදාගෙන, ෆේක් account හදාගෙන සල්ලි වංචා කරනවා කියලා කිව්වනේ. අර මොන જાතියද පිරිමි කියලා. ඔව්. දැන් එතකොට ඔයා බලන් ඉන්නාට දෙවර දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. කොහොමද ඔයාව හරියටම අඳුරගන්නේ? ඒ කියන්නේ ඔයාව අයිඩෙන්ටිෆයි කරගන්න කොහොමද Facebook එකේ හරි? මෙහෙමයි. මට තියෙන එක Facebook account එකයි. ඒකේ ඇවිල්ලා followers-ලා කොමත් ලක්ෂයකට වඩා viewers-ලා තින්නවා. මේ followers but එක phone numbers එකයි තියෙන්නේ. ඔන sorry දෙකක් තියෙනවා. එකක් deactive, එකක් work කරනවා. දැන් මගේ YouTube channels වල තියෙනවා. මෙහෙමයි ෂර්මි කුමාර්ගේ නම කියාගෙන ගොඩක් පිරිමි. මට හවු වෙලා තියෙනවා. රිසිට් ගෙනලා දීලා තියෙනවා. මේ මාස් ෂර්මි මං ඔයාට සල්ලි බැංක account එකට දැම්. මට BOC එකක් account එකක් නැහැ. ඊට පස්සේ සම්පත් account එකක් නැහැ. මං දෙනවා නම් දෙන්නේ කාට වුණත් මගේ commercial bank account එකක්. මම කාට හරි commercial ෂර්මි කුමාර්. ඒ කියන්නේ මගේ ඇත්ත නම R Sharmila. R Sharmila commercial bank කියලා account එකකේ number එකක් ආවොත් හරිද? ඒ හැරෙන්න වෙන කාගේවත් accounts වලට සල්ලි දාන්න එපා. සල්ලි ගන්න මෙහෙමයි. එහෙම direct මාත් එක්ක sex කරන්න ඕනේ නම් එකක් මගේ ගෙදරට එන්න, නැත්නම් මගේ salon එකට එන්න.
එතකොට මං කෙලින්ම උත්තර දෙන්නවා මං ඔයත් එක්ක සෙක්ස් කරන්න පුළුවන්ද? මම කෙනාව බලලා තමයි සෙක්ස් කරන්නේ. ඒදන්න ලොකු පොඩි වෙනසකුත් තියෙනවානේ. එතන සල්ලි දෙනවයි කියලා හැම එක්කෙනා එක්කම සෙක්ස් කරන්න යන්නෙත් නැහැ මම. මේ සල්ලි තියෙන පළියට මම වැඳ වැටෙන්නෙත් නැහැ පිරිමිගාවට. ඒ කියන්නේ මට ඊට වඩා හොඳ වෘත්තියක් තියෙනවා. මම බියුටිෂන් කෙනෙක්. මෙහෙම මිනිස්සු කල්පනා කරන තව දෙයක් බියුටිෂන් කෙනෙක් ගණිකා වෘත්තිය කරනවා කියලා. ඒක බියුටිෂන් කියන්නේ කියලම තැනක්. ගණිකා වෘත්තිය පැත්තෙන් ගත්තත් ඒක වෙන තැනක කියලා තත්ත්වයක්. සෝ දෙකම කම්බයින් කරගෙන මේකේ කොහොමද මෙහෙම කරන්නේ, මේකේ කොහොමද මේ සමාජයට කැත වැඩක් නේ මේකේ කියලා එහෙම කියන්නත් එපා. තව දෙයක් මේ ලංකාවේ ඉන්න හැම ගෑනු කෙනෙකුටම මේ තව දෙයක් කියන්නේ, ශාමි කුමාර් කියන කැරක්ටර් එක තව වෙනතුරුත් එක පිරිමියෙක්ව අරගෙන නැහැ. මම ශාමි කුමාර් මට හුකන්න ඕනේ වරෙන් කියලා එක පිරිමියෙක්වත් අඬ ගහලා නැහැ. ඒ පිරිමි තමයි ගෑනු හරි නැහැ කියවගෙන මංගාවට එන්නේ. එහෙම ගෑනු හරි නැහැ කියන්නේ ඉස්සල්ලාම තමන්ගේ ගෙදර උයන හැන්ද හොදාගන්න, මගේ හැන්ද හොදන්න එන්න එපා. රෙද්ද උස්සගෙන ආවොත් මම සමාජයේ ඉස්සලා ගෑනුන්ගේ රෙදි ගලවනවා, පිරිමින්ගේ ජංගි ගලවනවා. අන්න තව දෙයක්, මගේ සැලුන් එකට ආවා මේ මසාජ් එකක් කරගන්න ක්ලයින් කෙනෙක්. හරිද? ඇඳන් හිටියේ ජංගියයි බෙෂියර් එකයි. මට එයා හැව්වා, මැඩම් මං ඇඳට කමක් නැද්ද? මට අවශ්‍ය නැහැ ඒ එක්කෙනා ජංගිය අඳිනවද, ගෑණිගේ එක ඇඳන් ආවද එයා කන. බට් ඒකයි තමන්ගේ මිනිහා අඳින ඇඳුම මොකද්ද කියලා ගෑනු හොයලා බලන්න, තව ගෑනුන්ට බනින්න ඉස්සෙල්ලා. USA වගේ يعني බටහිර රටවල් වල, එතකොට තවත් ඔය ෆිලිපීනේ වගේ රටවල් වල තියෙනවා ගණිකා වෘත්තිය නීතිගතයි. එතකොට porn industry එක එලිපිට ඒ කියන්නේ නීතිගත විදිහට කරනවා. දැන් ඕක ලංකාව වගේ රටකට තිබුණොත්, අපේ රටට තිබුණොත් මෙහෙමයි. මේ porn industry එක ඇවිල්ලා USA කියන්නේ ලොකු රටක්. කියන්නේ ඒ රට තමයි, ඒ කියන්නේ බලවතා, කියන්නේ ලෝකෙම බලවත් රට තමයි USA කියන්නේ. ඒ හැම දෙම තියෙනවා, මත්ද්‍රව්‍ය ඉඳලා හැම දෙම. sex කියන්නේ යාලට part of life. කියන්නේ ඒ කියන්නේ ජීවිතේ භාගයක්. ජීවිතේ භාගයක්ෙදී ඒක වෘත්තීය හැටියට කරනවා කෝටි ගාණක් මිනිස්සු. ඉතින් ඇත්තරම කිව්වොත් මේ මන් දන්න තරමට top 10 කියන්නේ ගණිකා වෘත්තියේ, ඒ කියන්නේ phone industry එකේ top 10 කෙනෙක් ඉන්නවා. ඒ top 10 අතරත් සනී ලියොත් එක්කෙනෙක් and මියා කලිෆත් එක්කෙනෙක්. so එතකොට එයාලා ඒ කරන්නේ වෘත්තීය විතරක් නෙමෙයි, එතන තියෙනවා මේ සිනමාවක්. ඒ සිනමාවේ එතන එයාලා ඔක්කොම ඒ කරන්නේ රඟපෑමක්. බට් එයාලගේ ෆීලිංස් එයාලා ෂෙයා කරගන්නේ තමන්ගේ මිනිහා හෝ බොයෆ්‍රෙන්ඩ් හෝ කාහෙක හරි. දැන් ඒ වගේ එකක් අපේ රටේ තිබුණොත් නෙමෙයි තියෙනවා හැංගි හොරාට කරුවලි. මෙහෙමයි, කරුවලි ඇවිල්ලා ගෑණියෙක්ගේ ලස්සන බලන්නත් බෑ, රහ බලන්නත් බෑ. එලි පිට කරොත් තමයි ඔක්කොම රහ ඇන් ලස්සන. දැන් porn industry එකේ ඉන්න දැන් ඔයා කිව්වා වගේ මියා කලිෆා, සනී ලියොන් වගේ අයට ලොකු පිළිගැනීමක් තියනවානේ. ඒ කියන්නේ කට්ටිය ගියාම සෙල්ෆි එකක් ගන්න ඒ වගේ. හැබැයි දැන් ලංකාවේ ඒ වගේ දෙයක් හිරියොත් නිකන් බඩුව කියලා, ඒ කියන්නේ අපේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිව්වොත් බඩුව කියලානේ හඳුන්වන්නේ. දැන් ශර්මි කුමාර් ලංකාවේ ඉන්න ඒ වගේ දේවල්ට සම්බන්ධ වෙච්ච කෙනෙක්. දැන් අනිත් අය මියා කලිෆා වාව් කියලා නිකන් එහෙම සාමාන්‍යයෙන් මේමයි. සොරි, මියා කලිෆා කියන්නේ පකිස්තාන් ගර්ල් කෙනෙක්. කියන්නේ පකිස්තාන්. එන් සනී ලියෝ කියන්නේ ඉන්දියාව, කියන්නේ බොම්බයි. හරිද? ඉතින් එයාලා කරේ, බට් මියා කලිෆා ඉන්ජිනියර් ස්ටඩීස් එයා ඉගෙන ගන්නේ. එන් සනී ලියෝ ඉගෙන ගන්නේ ගෙන ගත්තේ ඇවිල්ලා නර්සින් ඩොක්ටර් කෙනෙක් වෙන්නද නර්ස් කෙනා, මට එච්චර ලොකුට දන්නේ නැහැ. බට් එයාලට පිළිගැනීමක් තියන්නේ, එයාලට පිළිගැනීමක් ඒ දවස්වල තිබුණ නැහැ. ඇත්තටම කියන්නේ අපේ මිනිස්සු ඇවිල්ලා අපේ මිතරන් මේ ලෝකේ හැම කෙනෙක්ම කෙනෙක්ව පාත් කරන්න තමයි ඒ කෙනාට තමයි අප් වෙන්න. කියන්නේ වතුරට රබර් බෝලයක් දාන්න ඒක මොනවද කරන්නේ, අපි එබුවත් උඩට එනවා. සෝ ඒ වගේ තමයි. බට් ලංකාවේ බඩුව කියන්නේ
මෙහෙමයි. දැන් ලංකාවේ ගණිකාවෘතිය කියන එක කාටත් කියන්නේ තිබුණේත් නෑ, තියන්නත් ඕනේ නෑ. මේ ජීවිතේ මේ ලංකාවේ තිබුණ කාලයක් තුර ඕක නෑ කියලා කාටත් කියන්න බෑ. බට් ඒක නීතිගත කරලා නැත්තේ සමහරුන්ගේ වාසිය තකා. ඒක මටත් කියන්න පුළුවන්. බට් මට මේ ඒ මිනිස්සුත් එක්ක තරඟ කරන්න තරම් මගේ ගාව මුදල් නෑ. ඒ කියන්නේ මම මියා කලිෆත් නෙමෙයි, සනිලියුත් නෙමෙයි. බට් ඒ ෆෝන් ඉන්ඩස්ට්‍රි එකට ආවොත් මේ ලංකාවෙත් මම තමයි ෆස්ට් එකට රඟපාන කෙනා. බට් මම ඒ ආයතන වලට ඇප්ලයි කරා. ඒ ආයතන වලට ඇප්ලයි කරලා ඒ කියන්නේ මම එතන 1000 ගාණක් එකේ මම 54 වෙනියට තේරුණා. 54නුත් තෝරනවා. 54න් තෝරන්නේ 3 දෙනයි. ඒ 3 දෙනා හතරට මම ඇවිල්ලා ඉරිස මගේ බෑඩ් ලක් එක. එක මූවි එකට විනාඩි 45කට. හරිද? එක මූවි එකට විනාඩි 1.5 million පැයකින් අතුලත හම්බ කරන්න මේ ලංකාවේ කාටවත් බෑ. බට් මං ඒක අම්බ කරන්න ඕන කියලා ට්‍රයි කරා. මේ රටේ ඒ සල්ලි ආවොත්, එහෙ රටේ තියෙන කළු සල්ලි මේ රටට ආවොත් විදේශ විනිමය කියලා මට ටැක්ස් ගෙවන්න පුළුවන්. සෝ මේ ලංකාවේ දුක් මහන්සියෙන් හම්බගෙන කරන කවුරුත් ටැක්ස් ගෙවනවා හරියට නැහැ. බට් හරියට ටැක්ස් ගෙවනවා නම් මොන හරි හොර ජාවාරමක් තියෙන්නම ඕනේ. කියන්නේ යම් මොනහරි කියන්නේ ද මෙහෙමයි. මම ගණිකාවෘතිය කරනවා. කරපු වෙලේ මම ආයතන දැම්මා ටැක්ස් ගෙවනවා. මං හරියට ගෙන. ඒ කියන්නේ මග්ගව සල්ලි නෑ. දැන් රජයෙන් ඉල්ලුව ගමන් කියන්නේ ගජානා එම්ටි. ඔයාලට ලෝන් දෙන්න බෑ. ඉගෙන ගන්න ලෝන් දෙන්න බෑ. ඔයාලට ආයතන අර ෂෝරුටි ගේන්න කියන මේ ෂෝරුටි ගේන්න මොන රොටියක්වත් අපේ කඩේ නෑ. ඒක තමයි ඇත්ත.